ඒ වෙනකොට ජනාධිපතිවරණයට වඩා ජයග්‍රහණයෙන් පසු තත්ත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ යන්න ඉන්න ජනාධිපතිත් ඒ වගේම පරදින්න ඉන්න විපක්ෂ නායකත් බය වෙලා තියෙනවා. එනිසා වෙන්න ඉන්න ජනාධිපති අනුරදිසානායක ලබන 22 වෙනිදාගෙන් පස්සේ මේ රටේ ජනාධිපති වූ පසු අපේ රටේ හැදෙන කැබිනට් මණ්ඩලය, ඒ කැබිනට් මණ්ඩලය හැදුවට පස්සේ පාර්ලිමේන්තුව විසිරවල හැදෙන ආණ්ඩුව, ඒ ආණ්ඩුව හදලා රට වැඩ කරන හැටි ගැන කතා කරන එක වෙනුවට මේ මොහොතේ රට තුළ සිදුවෙන තත්ත්වයන් සහ රටේ ජනතාවට ලබා දෙන්න අපි උත්සාහ කරන සහන සහ රට ඉස්සරහට ගෙන යන හැටි කතා කරන එක වෙනුවට දැන් බය හදන්න සමහර අය උත්සාහ කරනවා. අපි ඕගොල්ලන්ට කියන්න ඕනේ අපේ රටේ ජනතාව ඇති වෙන්න බය වෙලා හිටියේ. ඇති වෙන්න ජනතාව පීඩාවට පත් වෙලා හිටියේ. අද ජනතාව බය අත්හැරලා ඔයගොල්ලන්ගේ බොරු වලට උත්තර දීලා තමයි ජාතික ජනබල වේගයත් එක්ක අත්වැල් බැඳගෙන මේ ඉන්නේ. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන රනිල් වික්‍රමසිංහ හැමදාම කිය කී යනවනේ. දැන් ඊයේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා හරි පැහැදිලිව. අපි ඊළඟට කටයුතු කරන්නේ ඊළඟට පත් වෙන්න ඉන්න ජනාධිපතිවරයා සමග කියලා. දැන් මෙච්චර කල් මොකද කිව්වේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවක් වෙනස් කරන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ කියලා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්කත් සාකච්ඡා කළා. මොකද රටේ සිදුවෙන දේශපාලන වෙනස්කම් ජනතා වරම්, ඒ කියන්නේ ජනතාව ලබා දෙන ජනවරම් එක්ක ඒ ආයතන ගනුදෙනු කරනවා. නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමහර කොන්දේසි පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කොහොමද ඉස්සරහට ගනුදෙනු කරන්නේ, මේ ඇති වෙලා තියෙන එකඟතාවයන් ඇතුළේ අපිට කොහොමද ඉස්සරහට යන්න තියෙන්නේ, ඒ වගේම මේට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුගමනය කරපු ක්‍රියාමාර්ග, දැන් මේ අනුගමනය කරමින් තියෙන සමහර ක්‍රියාමාර්ග, ඒවා රටේ ජනතාවට සහනදායී ලෙස කොහොමද සංශෝධනය කරගත යුත්තේ කියන කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරා. එනිසා අද වුන් කියලා තියෙනවා ඉදිරියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණේ ඉතාම පැහැදිලිව දැන් කියලා තියෙනවා. එනිසා දැන් මට හිතෙන්නේ වෙන කතාවකට මේගොල්ලන්ට මාරු වෙන්න වෙනවා. ඒ මොකද ලෝකයේ ඔය සංවිධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ණය දෙන වෙනත් ආයතන මේ අය වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව හරි පැහැදිලි රටක මහජනතාවගේ ජනවරමින් පත්වෙන ආණ්ඩුවක් එක්ක එකඟව වැඩ කරනවා කියලා අපි කිව්වා. දැන් මේ කියන්නේ ඒක තමයි. ඒ නිසා මේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මහා ප්‍රාචීනයන්යයි කියාගත්ත මිනිස්සුන්ට අපි එදත් කිව්වා, ජනතාව රවට්ටන්න ලෑස් වෙච්චාට අපි එදත් කිව්වා, ජනවරමකින් ගොඩනැගෙන ආණ්ඩුවක් එක්ක ලෝකේ සංවිධාන වැඩ කරනවා විතරක් නෙමෙයි ඔවුන් ඉස්සරහට යනවා. ඒ නිසා පලස්තීනයේ, ඇෆ්ගනිස්තානයේ බලය අල්ලගත්ත සංවිධානෙක, ඒ තලේබාන් සංවිධානයක රාජතාන්ත්‍රික ගණදෙනු පටන් ගත්තා. ඒ වගේ මේ බය හදන්න හැදුව වෙන මොකටවත් නෙමෙයි. අද මේ අයගේ වේදිකාවල නිවේදකයාගේ සිට ජනාධිපති අපේක්ෂකයන් දක්වා විවේචනයට ලක් වෙන්නේ ජාතික ජනබල වේගය වෙන කිසිවක් නිසා නෙමෙයි. ජාතික ජනබල වේගය සම්බන්ධයෙන් උන්ගේ බිය හැදිලා තියෙනවා ඔවුන් පරදින්න යන එක පිළිබඳව. දැන් මේ රට තුළ සිදුවෙන දේශපාලනික චේන්ජ් එකක්, එහෙම නැත්නම් දේශපාලනික මාරුවක් පිළිබඳව ඇතිවෙන මේ වෙනස පිළිබඳව ආර්ථිකයන් තුලත් යම් යම් පරිවර්තනීය වෙනස්කම් ඇති වෙනවා. ඒ මොකද ආර්ථිකයේ දේශපාලන පරිවර්තනයන් සිද්ධ වෙන කාලයක් තුළ ඒ සිදුවෙන වෙනස්කම් තුළ චලනයන් තුළ ආයෝජකයන් ප්‍රතිචාර දක්වන විදි තියෙනවා. කොටස් වෙළඳපළ ආයෝජනය කරන අය ඒ ආයෝජනයන් වලදී ප්‍රතිචාර දක්වන ආකාරය තියෙනවා. ප්‍රාග්ධන වෙළඳපොළේ ආයෝජකයන් ප්‍රතිචාර දක්වන ආකාරය තියෙනවා. එනිසා ඒවා දැන් උපුටා දක්වමින් මේ විවිධ කතා හදන්න හදනවා. මම දැක්ක ඊයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ අපේ අයවැයේ තියෙන්නේ පරතරය ඩොලර් බිලියන 1000යි, ඒගොල්ලන්ගේ අයවැයේ පරතරය බිලියන 410යි. අපි වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අයවැයක් හදලා පුදුම වැඩක්. ඇයි දන්නේ මෙච්චර කල් හිටියේ අපි වෙනුවෙන් අයවැය හදන්නේ?
එනිසා රනිල් වික්‍රමසිංහට කියන්න ඕනේ ඔයා කලබල වෙන්න එපායි. යන්න තියෙන බඩු බෑග් එක ලෑස්ති කරගන්න. අපි වෙනුවෙන් අපි අයවැය හදා ගන්න. ඒ අයවැය හදලා අපි රට කරන්නේ කොහොමද කියලා අපි ඒකට අදාළ කරන වැඩපිළිවෙලක් සහිතව දේශපාලන ව්‍යාපාරයක්. එනිසා අපේ අයවැය ජාතික ජනබලවේගයේ අයවැය අපි රටට හදන්න. ඔයා අපේ අයවැය හදන්න කලබල වෙන්න එපා. එදාට ඩොලර් එක 400ට යන එක වෙනුවට ඩොලර් එක මෙතනිනුත් පල්ලෙහාට ගේන්න අවශ්‍ය කරන ඩොලර් රෙවන්න විදේශවල ඉන්න ශ්‍රමිකයන් වගේම ආයෝජකයන් සූදානමින් ඉන්නවා. නිසා අපි අහනවා රනිල් වික්‍රමසිංහගෙන් පහුගිය අවුරුදු දෙකමාරේ රටට ගෙන ආපු ආයෝජන කියන්නේ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි. මේ වෙනකොට රනිල් එක්ක ඉඳගෙන විදේශවල ඉඳන් ලංකාවට ඩොලර් රෙවන ශ්‍රමිකයන්ට අපහාස කරපු දද්දොස්තරලට නේ අපහාස කරපු මිනිස්සුන්ට අපි කියනවා. අදත් අපේ රටේ වැඩිපුරම ඩොලර් රෙවන්නේ විදේශවල ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ. ඩොලර් මිලියන 6000ක් ගිය අවුරුද්දේ තිබේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ. ඒ අය ලෑස්ති තවදුරටත් රටට ඩොලර් ටික එවන්නේ ඒගොල්ලෝ ලෑස්ති. ඒසයි ඒගොල්ලෝ පළවෙනි මාසෙම ඩොලර් විශාල ප්‍රමාණයක් ලංකාවට එවන්න අකණ්ඩව ඩොලර් වැඩිපුර එවන්න විදේශවල ඉන්න ශ්‍රී ලාංකික ආයෝජකයන් ව්‍යාපාරිකයන් ලංකාව තුළ ආයෝජනය කරන්න ඒගොල්ලෝ ලෑස්ති. එනිසා ඉදිරි මාස කීපය ඇතුලේ ඩොලර් බිලියන කිහිපයක ආයෝජන ලංකාවට ගෙන එන්න ඔවුන් සූදානම්. ඒ නිසා ඩොලර් එක ඉහළ යන එක සම්බන්ධයෙන් රනිල් හදන්න හදන බිය සම්පූර්ණ වැරදි. ඒ නිසා රනිල් හදන්න හදන බිය සම්පූර්ණ වැරදි. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඇතුලේ ඩොලර් එක මේකටත් වඩා අඩු වීමට තියෙන ඉඩ වැඩි. ඒ නිසා මේ හදන්නේ බිය හදන්න. ඒ නිසා දැන් ප්‍රාග් ධන වෙළඳපොලේ තියෙන ඩොලර් බැඳුම් කර විකිණෙනවා කියන එක බ්ලූම්බර්ග් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත්වලා තියෙනවා කියලා සමහර අය මේ බොරු බිය හදන්න හදනවා. ඒක සාමාන්‍ය ලෝකේ ඕනෑම රටක මැතිවරණ ඉදිරියේදී ඒ ප්‍රාග්ධන වෙළඳපොළත් කොටස් වෙළඳපොළත් ඇතුලේ සිද්ධ වෙන දේවල්. ඒ එතකොට ඒ රටේ සමහර ආයෝජකයන් රිස්කි ඉන්වෙස්ට්මන්ට් වලට යනවා. සමහර අය සමහර ආයෝජන අතාරිනවා, සමහර අය මිලදී ගන්නවා. එහෙම තමයි. ඔබ බලන්න අපේ රටේ කොටස් වෙළඳපොළ පහුගේ දවස්වල දිගට බිඳ වැටුණා. ඒ වගේම දැන් ඇවිල්ලා යම් තැනක නැවතිලා තියෙනවා. අය කොටස් වෙළඳපොළ ඉස්සෙන්න පටන් ගන්න. එහෙම තමයි. ඕක සැප්තැම්බර් 22න් පස්සේ අය නගිනවා. ඇයි? මිලදී ගැනීම පටන් ගන්න. එහෙම තමයි වෙන්නේ. ඒ වගේම ප්‍රාග්ධන වෙළඳපොළ ඇතුලේ මේක මෙහෙම වෙනවා. මොකද දැවැන්ත ජනතාවරමකින් පසුව අනුර දිසානායක සහෝදරය අපේ රටේ ජනපති වහාම දේශපාලන ස්ථාවරය ස්ථීර වෙනවා. ස්ථීර වූ පසු අපි ජාත්‍යන්තර මූල අරමුදල සමග සාකච්ඡා කරනවා. ලෝක අනෙකුත් රටවල් සමග ජාත්‍යන්තර ගනුදෙනු පටන් ගන්නවා. ඒ වගේම ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලිය ඉදිරියට යන්න පටන් ගන්නවා. අපි ලෝකේ රටවල් වලට කියනවා අපි ණය ආපසු ගෙවනවා. ඒ ගෙවන කාලය සහ ගෙවීමේ ක්‍රියාවලිය ගැන අපි නැවත සාකච්ඡා කරනවා. එතකොට නැව ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලියේදී අපේ වැඩපිළිවෙල අපි නැවත උන් එක සාකච්ඡා කරනවා. එතකොට දේශපාලන ස්ථාවරත්වය හැදිච්ච වහාම නැවත ආයෝජනකයන් ලංකාවට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේව හරහා ආර්ථික ස්ථාවරත්වයේ ගොඩනැගෙද්දී අන්න රට ඉස්සරහට යනවා කියලා පටන් ගත්තාම ආයෝජන එනවා, සංචාරක වෙන එක වැඩි වෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ ඉස්සරළම ගුවන් තොටුපළට එන සංචාරකයන්ට වීසා එක දෙන්න ඕනේ. වීසා එක දෙන්න බැරි රනිල්ල මොකද කරන්නේ? කරුණු දෙකක්. එක, අපේ රටට ඩොලර් අරන් එනවා සංචාරකයෝ. Taman ටිකට් එක අරන් ඇවිල්ලා අපේ රටේ ගුවන් තොටුපළෙන් රට ඇතුළට ඇවිල්ලා දවස් 7-8ක් 10ක් ඉඳලා තමන්ගේ සාක්කුවේ තියෙන සල්ලි ටික වියදම් කළ යන සංචාරකයා. අද ඒ අයට ගුවන් තොටුපළෙන් ආපුවම වීසා එක ගන්න බෑ. තමන්ගේ රටේ ඉඳන් පැය 3-4ක් ඇතුළත ගුවන් යානෙන් එනවා. ඇවිල්ලා ගුවන් තොටුපළේ පැය 5-6ක් ඉන්න ඕනේ. වීසා එක හම්බ වෙන්නේ නැහැ. වීසා එක දෙන්න බැරුව ප්‍රමාද කරනවා. අය එනවද මේ අය මේ රටවල් වලට? එසා සංචාරකයන්ට ඩොලර් එන්නේ නැති නිසා අද ඩොලර් එක ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. දෙක, විදේශගත වෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉන්නවා අපේ රටේ. ඒ අය විදේශගත වෙන්නේ ඩොලර් අරන් ඉන්න. මොකද ගිහිල්ලා දෙවනි මාසේ ඉඳන්ම ඩොලර් එවනවා ලංකාවට. අද ඒ අයට පාස්පෝර්ට් එක දෙන්නේ නැහැ. ලංකාවේ පාස්පෝර්ට් නැහැ. පාස්පෝර්ට් එක මාපියාවක් බවට පත් කරා. අද පාස්පෝර්ට් කන්තෝරවල වෙලා තියෙන ප්‍රශ්නේ රටට ප්‍රමාණවත් පාස්පෝර්ට් එකක් නිකුත් කරන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙනුත් රටට ඩොලර් එකගෙන නැවතිලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඩොලර් එන එක නවත්තන කුමන්ත්‍රණයක් ඉටු කරලා මේ තියෙන්නේ. ඒ නිසා මේ සියල්ල අනුර ජනපති වහාම අවසන් වෙනවා. ඒ නිසා රනිල්ලාගේ කුමන්ත්‍රණ ඔක්කොම අවසන් වෙනවා. එතකොට ඩොලර් රටට එන්න පටන් ගන්නවා. එතකොට ඩොලරය තවත් අඩු වෙනවා. මොකද රට තුළ ප්‍රමාණවත් ඩොලර් සංචිත තියෙන්න පටන් ගත්තාම
ඩොලරට ගෙවන්න වෙන ප්‍රමාණය තවත් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අය මේ ඩොලර සම්බන්ධයෙන් හදන භීතිය తాවකාලික භීතියක්. ඒ නිසා අපි රටේ ජනතාවටත් රනිල් වික්‍රමසිංහලටත් කියන්න ඕනේ, ඔයගොල්ලෝ ඔය සිහිනේ තව දකින්න දින 7ක්. ඔය සිහිනේ තව දකින්න දින 7ක්. තව දවස් 7යි තියෙන්නේ ඡන්දෙට. 21 අපේ රටේ මිනිස්සු ඡන්දේ දානවා. 22 වෙනකොට නියත ලෙස මේ රටේ ජනපති අනුර බවට පත් වෙනවා කියන එක දැන් සාහතික වෙලා ඉවරයි. ඒ නිසා මේ බොරු කියලා 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 දැන් ඔයගොල්ලෝ බොරු කප්පරක් කියලා ඉවරයි. දැන් ඔයගොල්ලගේ බොරු අහන්නේ නැහැ රටේ මිනිස්සු. ඔයගොල්ලෝ ඉස්සල්ලා කිව්වා අනුරට කට්ටිය නැහැ කිව්වා. ඊට පස්සේ වැඩ පිළිලක් නැහැ කිව්වා. ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කිව්වා. ඒ නිසා දැන් ආයෝජක වෙන්නේ නැහැ කිව්වා. දැන් අපි කියන ඔයගොල්ලන්ට මේ රටේ අනුර එක්ක නැති කවුද ඉන්නේ? අනුර එක්ක මේ රටේ ඔක්කොම ඉන්නවා. ජාත්‍යන්තරේ ඉන්නවා. ව්‍යාපාරිකව ඉන්නවා, කර්මාන්තකරුව ඉන්නවා, විද්වතුන් ඉන්නවා, බුද්ධිමතුන් ඉන්නවා, මේ රටේ ඉන්න ගොවි ජනතාව ඉන්නවා, ධීවර ජනතාව ඉන්නවා, මේ රටේ ඉන්න ආගමික නායකයින් සියලු දෙනා ඉන්නවා, ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු මේ රටේ මහපාරේ ත්‍රිරෝද රථ එළවන කෙනාගේ ඉඳන් උපාධිධාරීන්, මේ රටේ විශ්‍රාමිකයින්, මේ රටේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක විශ්‍රාමිකයින්, රාජසේව විශ්‍රාමිකයින්, පෞද්ගලික අංශයේ සේවකයින්, දේශීය වෛද්‍යවරු, රජයේ වෛද්‍යවරු ඇතුළු වෘත්තීය වේදීන් සියලු දෙනා, බැංකුකරුවෝද, නීතිඥයෝද, මේ හැම දෙනාම අනුර එක්ක. අපි අහන රනිල් එක්ක කවුද ඉන්නේ? අපි අහන සජිත් එක්ක කවුද ඉන්නේ? ඒ අය අතහැරලා මුළු රටම එක මිටට අනුරට අද 22 අනුර ජනපති වෙනවා කියන එක සහතික කරමින් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ තව සතියක් ඔය සිහිනේ දකිමින් බොරු කියන්න. ඔය සිහිනය 22 වෙනකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් අනුර ජනපති වෙන සිහිනයක්.